রানবান পাটিন দালুলান অনুরাধপুর মহামেউনাবে উডমলুয়ে වැඩ හිඳින විජයශ්‍රීමා ජයශ්‍රී මහා පූතින් වහන්සේ සිරිලක බොදුනුවන්ගේ ගෞරවනීය වන්දනීය වෘක්ෂයයි ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට මේ දක්වා වසර 2300ක් ඉක්මවා යන්නා වූ අකණ්ඩ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක ජයශ්‍රීමා බෝධිය වටා ගොඩනැගී ඇත. සිරිලක ජයශ්‍රී මහා බෝධිය කලී මෙරට බෝධි සංස්කෘතියට අඩිතාලම නිර්මාණය කළ වෘක්ෂය වේ. ඓතිහාසික මූලාශ්‍ර හා වංශ කතා පෙන්වා දෙන පරිදි ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී දෙවන පෑතිස් රජ දවස භාරතීය නරේන්ද්‍ර ධර්මාශෝක රජුගේ දියණිය සංගමිත් තෙරණිය ජයශ්‍රීමා බෝධිය මෙරටට වැඩම කරවා තිබේ. බෝරජුන් වැඩහිඳින්නේ 7 වැනි මළුව හෙවත් වැඩහිඳින මළුවේය. ඊට පහළ මහබෝ මළුව පිහිටා ඇත. ඉනි පිති කොටස උඩ මළුවය. රන්වැට ප්‍රාකාරයෙන් වටකර තිබෙන්නේ 4 වැන්න හෙවත් රන්වැට මළුවය. බැතිමතුන් වන්දනා කරන මළුව 2 වැනි මළුව හෙවත් දේවාල මළුවය. 2 වැනි මළුව මල්පහන් පුදන විහාර මළුව වේ. බෝධීන් පළමු මළුව වැලි මළුවය. ජයශ්‍රී මහා බෝධිය වන්දනාව පිණිස පැමිණෙන බැතිමතුන් පළමුව පිවිසෙන්නේ බිම වැලි අතුල වැලි මළුවටය. බෝධියේ ආරක්ෂාව පිණිස වැලි මළුවේ ගල් ප්‍රාකාරයක් ඉදිකර තිබේ. අද දවසේදී පවා උඩ මළුවේ ජයශ්‍රී මහා බෝධියේ රැකවල්කාර ඇත්තන් ලෙස පිළිගනු ලබන්නේ වල්ලිදුර ඇත්තන්ය. පුරාණ සිරිත් අනුව දින 2කින් යුතු සේවා මුරයට කැප වී සිටින වල්ලිදුර ඇත්තන් සේවයට නියමිත දවලපැහැ ඇඳුමින් සැරසී 2 දිනක් උඩ මළුවේද තවත් අයෙක් 2 වැනි මළුවේද සේවය කළ යුතුය. සැදැහැවතුන්ගේ පාදහාර ඔප්පු දීමේ කටයුතු සඳහා දායක වීම වල්ලිදුර ඇත්තන්ගේ සේවාවකි. ජයසිරි මහා බෝධියට සත්කාර කරනුයේ ඉවමන් බුදුහිමියන්ට දක්වන පැතියෙනි. උදෑසන සිට සවස් වනතුරු බැතිමතුන් සඳහා පූජා පැවැත්වීමද තෙල් මල් පහන් ගිලම්පස හා දාන පිරිනැමීමද දෛනිකව සිදු කිරීම චාරිත්‍රයකි. දරු කැකුලක් ඉල්ලා බාරහාර වෙන තැන පටන් යලමහ ගොවිතැන බතසරු කර ගැනීම පිණිසද ජීවිතයේ අභිවෘද්ධිය පිණිසද ජයසිරිමා හාමුදුරුවන්ට හඳුරු බැඳ භාරවීම පාරම්පරික ජන උරුමයක් බවට පත්වී ඇත. ජයශ්‍රී මහා බෝධිය පිහිටුවීමෙන් අනතුරුව අෂ්ටඵල බෝධිරුහ හා දෙතිස්ඵල බෝධිරුහ සමග ඇති වූ මෙරට බෝධි උරුම සංස්කෘතිය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය කේන්ද්‍රීයව ගොඩනැගී තිබේ. ජයශ්‍රී මහා බෝධිය උරුමය හා බැඳි බෝධි සංස්කෘතියේ සිරිලක මතු උරුම දායාදාකාරයකි.